වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල 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 චිරන් පොඩ පරක්කු වුණා එහෙම වෙන්න බෑ නෑ මේ මගේ මේ හිතවතෙක්ට ස්ථාන මාරුවක් කරගන්න ඕන වෙලා ආ ඉතින් පොලිසිය වැඩ කරන්නේ හහ ලොකු මහතුරුන්ට කිව්වලු ඔව් හරි ගියේ නෑලු හහ ඒ නිසා මේ ගියා මේ මන්ත්‍රීතුමාව හම්බ වෙන්න ආ ඉතින් මටත් එන්න කිව්වා ආ ගියා ඔව් මන්ත්‍රීතුමා ළඟ වැඳ වැටිලා මේ ස්ථාන මාරුව හදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා ඉතින් මොකද මන්ත්‍රීතුමා කිව්වේ උත්තරය දෙන්න කලින් මං ආවා මොකද ප්‍රෝග්‍රෑම් එක කරන්න බෑ නේද ප්‍රෝග්‍රෑම් එක කරන්න එපා හරි නියම දවසේ ඔයයි කාරණාවට ගියේ ඒක තමයි ඔව් අද අපි කතා කරන්නේ අන්න ඒ වගේ වැඩ ගැන ඒ කියන්නේ මේ ස්ථාන මාරුවක් කරගන්න පොලිසිය නදහරියෙක් දේශපාලනඥයෙක් ළඟට යන්න වෙන වගේ වැඩ ගැන ඔව් ඒ වගේ වැඩ ගැන එහෙම වෙලා තියෙනවනේ ඒ වගේම මේ ඉතිහාසයේ ඕනතරම් වෙලා තියෙනවා ඩිලිෂන් ඔව් අපිට මතක ඉතිහාසයේ පොලිසිය නදහරින්ගේ ස්ථාන මාරු වීම සම්බන්ධයෙන් දේශපාලඥයෝ මැදිහත් වෙලා තියෙනවා එතකොට ලබා දීපු ස්ථාන මාරු වීම අවලංගු කරන්න දේශපාලඥයෝ මැදිහත් වෙලා තියෙනවා ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ වෙන පරිපාලනමය කටයුතු වලට අපේ රටේ දේශපාලඥයෝ බොහෝම පහසුවෙන් හරි කැමැත්තෙන් මැදිහත්වීම් කරලා තියෙනවා මහජන මිත්‍රශීලී පොලිසිය කියලානේ කියන්නේ. ඔව්. ඒතර පොලිසිය නදහරියා ඉටු කරන්නේ මහජනතාවත් එක්ක නිතර ගැටෙන සේවයක්. ඔව්. නේ මේ සේවාව ඉටු කිරීම වෙනුවෙන් සමහර විට සමහර නිරධාරියෙක් මහපාලේ දැන් මේ දවස්වල හරි රස්නේ. ඔව්ව. එච්චර රස්නේ තියෙද්දි එච්චර අවුව තියෙද්දි අවුවට පිච්චි පිච්චි නේ සමහරට අර අවු කණ්ණාඩි දෙකක් දාගෙන පෑබාගෙන් පෑබාගෙන වතුර බිබී හරි මහපාරේ හිටගෙන ඉන්නවා. ඔව් රාජකාරී කරනවා. රාජකාරී කරනවා. ඊළඟට උදේද දවල්ද රෑද කියලා නැහැ. කොහේ හරි අකරතැබ්බයක් වාර්තා වුණොත් එතෙන්ට දුවගෙන යනවා. ඔව් වැටලීම් කරන්න සම්බන්ධ වෙනවා. ඔව් මගේ වචනේ දුවගෙන යනවා. ඇයි එහෙම වෙන්නේ දැන් යන්න වාහන නැහැ. මේ වාහන අබලන්. එන්නත වාහනේට තෙල් නැහැ. වාහනෙන් හොරා පස්සේ ගියොත් එහෙම වාහනේ එන්න කලින් හොරා දන්නවා වාහනේ එනවා කියලා ටකටක සද්දය ඇහිලා. අර අර ඉස්සර තොරම්බෝල් කරත් යාවා වගේ. හරි. ඉතින් එහෙම එහෙම දහසකුත් බාධක මැද්දේ පොලිස් නිලධාරියා වැඩ කරනවා. ඔව්. එහෙම වැඩ කරන නිලධාරියාට ස්ථාන මාරුවක් කරගන්න ඕන වුණාම. එහෙම නැත්නම් ස්ථාන මාරුව අවලංගු කරගන්න ඕන වුණාම, වෙනස් කරගන්න ඕන වුණාම, උසස් වීමක් නොලැබෙනකොට ඒ උසස් වීම ලබා ගන්න ඕන වෙනකොට. නේ? අනේ යන්න වෙන්නේ දේශපාලනඥයගේ පස්සේ. එහෙම ගියාම ඒ පොලිසිය මහජන මිත්‍රශීලී වෙයිද දේශපාලන මිත්‍රශීලී වෙයිද මොකද නිල්ෂාන් මේ අපි මේ උත්සාහ කරන්නෙම අපි අද ආරාධනා කරන එතෙම බැලුම් ගල මේ අවසානයේ දක්වා අහන්න ඔබේ ගමේ පොලිසිය ඔබේ ගමේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ස්ථාපිත කරලා තියෙන පොලිසිය දේශපාලනීකරණය වෙන්න බෑ ඒ වගේම තමයි නිල්ෂාන් පොලිස් දෙපාර්තමේන්තුවේ මොන හරි ගැටලුකාරී තත්ත්වයන් ටිකක් තියෙනවා නම් ඒවත් අනිවාර්යයෙන්ම નિවරදි වෙන්න ඕනේ මොකද මේ දෙක සමානව ගියොත් තමයි අර ඩිලිෂන් අපි කලින් කිව්වා වගේ මහජන මිත්‍රශීලී පොලිසියක් අපේ රටේ ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. දැන් කතා කරලා ඇති. ඔව්. දැන් මේ කතා කරන මාතෘකාවට නිමිත්තක් ඕනේ. අනිවාර්යයෙන්ම. දැන් පොලිස් ස්ථාන මාරුවක් දේශපාලන මැදිහත්වීමකින් වෙලා තියෙන්න ඕනේ. හෝ එම් වෙලා කියලා පේන්න ඕනේ. එහෙම නැත්නම් පොලිස් ස්ථාන මාරුවක් දේශපාලන මැදිහත්වීමකින් නවත්තලා තියෙන්න ඕනේ. හෝ එහෙම නැවැත්තුවා කියලා පේන්න ඕනේ. එහෙම ඒවා අපිට කලින් ඇහුණා. අපි එහෙම ඒවා කලින් ඇහුවා විතරක් නෙමෙයි ඒවා පිළිබඳ ගවේෂණය කරලා හාර හවුස්වල අගමුල ඔක්කොම රටට හෙලිකලා නැත්නම් බැලුම් ගල වැඩසටහන් වලින්ම එසේ තිබියදීත් තවදුරටත් ඒක එහෙම වෙනවද කියන එක ප්‍රශ්නයක්. එහෙම වෙනවා නම් ඒ සඳහා එහෙම වෙන බවට මේ සාක්ෂි සාධක ඕනේ. ඔව්. එතකොට එහෙම සාක්ෂියක් අපිට ලැබුණා. අපිට ලැබුණා ඩිලිෂන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ප්‍රශාන්තිද සොයිසා මහත්මිය එය රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ මේ පොලිස් සැරෙන් වරේකුගේ ස්ථාන මාරු වීමක් සම්බන්ධයෙන් යම් පුද්ගලික මට්ටමින් මැදිහත් වීමක් කරන්න උත්සාහ කරලා තියෙනවා. අර DIG ට දීපු කෝල් එක. අන්න හරි. ආ DIG ට කෝල් කරලා කියනවා ඇයි මේ ස්ථාන මාරුව දුන්නේ මේක වෙනස් කරන්න පුළුවන්ද කියලා. හැබැයි ලොකු මැසිවිල්ලක් තිබ්බනේ මන්ත්‍රීතුමියගේ. මන්ත්‍රීතුමියගේ පැත්තෙන් මැසිවිල්ලක් තිබුණා. මං කියපු එක ඇහුවේ නැහැ කියන්න එයාගේ ටික කියලා ෆෝන් එක කට් කළා වගේ එකක් කිව්වා. ඔව් ඒකේ හොඳම කොටස තියෙන්නේ ලිපියේ අගම කොටස. උඹටා දැක්කොත් මෙන්න මෙහෙම. මෙම නිලධාරියා, ඒ කියන්නේ මේ DIG මහත්මයා. මෙම නිලධාරියා රත්නපුර දිස්ත්‍රික්කෙන් වෙනත් සේවා ස්ථානයක් වෙත ස්ථාන මාරු කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටිමි. ආ එහෙම ඉල්ලීම් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මහජන ඡන්දයෙන් තේරීපත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක් ඉල්ලීමක් කරනවා මේ ලිපිය යොමු කරන්නේ ජනාධිපතිවරයාට පිටපත් යොමු කරනවා පොලිසිය වාර අමාත්‍යවරයාට මේ අදාළ DIG මහත්මයාව ස්ථාන මාරු කරන්න කියලා. දැන් මේ ලිපිය හින්දාමද දන්නේ නැහැ. අන්න හරි. අපි ඒකත් ගවේෂණය කරන්න ඕනේ. හැබැයි ස්ථාන මාරුවකුත් ලැබිලා තිබුණා. ඔව්.
ඔක්කොම පටන් ගමු අපි මන්ත්‍රීතුමියට කෝල් කරලා අපි අහලා බලන්න බෑ මොකද්ද මේකට මුල මැදාග කියලා බලන්න බෑ කතා කළා අපි එතුමියට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ප්‍රසාද් සොයිසා මහත්මියද ඔව් මම කතා කරන්නේ net fm රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකකින් මගේ නම චිරාන ආ මේ වෙලාව කතා කරන්න පුළුවන්ද පුතුමියත් එක්ක පොඩ්ඩක් මන්ත දැන් නම් මිනිගක් ඉන්නේ මම මේ මේ කෝල්ස් කීපයක් කරන් තියෙන මේ ගත්තේ කවුද ඔව් මම ඔබතුමිනේ අවස්ථාව කීපෙදී කතා කළා අර මේ ඔබතුමිය මේ ජනාධිපතිතුමා වෙත යවපු ලිපියක් සමාජ මාධ්‍යයේ එහෙ මෙහෙ වෙනවා අර රත්තරපුර දිශාව බාර නියෝජ්‍ය පොලිස් තුමාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔව් මට ඒ පිළිබඳව යම් විමසීම් කීපයක් කරන්න තියෙනවා ඒකයි මම කතා කළේ ඒකයි මේ මහත්තයා මේ දැන් මම අපේ මහජන නියෝජිතයනි මම ගක්වාන රත්නපුර ඔව් ඊට පස්සේ අපේ සරේන්වරේ මගේ මාර්වීමක් සම්බන්ධව ඇවිල්ලා කතා කරා මොකද යාගේ දරුවා අවුරුදු 2.5යි අනිත් එක්කිනාට අවුරුදු 5යි ඉතින් ඒගමන යාගේ නෝන දාලා ගිහිල්ලා ඊට පස්සේ මාත් එක්ක ඇහෙලා කිව්වා මැඩම් මේමයි මට මේ ට්‍රාන්ස් එකක් දීලා තිනවා මේමයි දරුවෝ දෙන්න බලා ගන්න එයා අන්දාන පොලිසිය තමයි වැඩ කරන්නේ මට ළඟ පොලිසියකට පොඩ්ඩක් මාර්වීමක් කරලා දෙන්න පුළුවන් නේද ඩීඑජි මාත්‍තර කතා කළා ඒගමන මම ඩීඑජි මාත්‍තර කෝල් එකක් ගත්තා මම ඇත්තටම මේ දිස්සල කතා කළවත් නැහැ එහෙම දෙයකට පස්සේ ගමන ඩීඑජි මාත්‍තර ගමන ඩීඑජි මහත්තයා මම පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා දිසොයිස කතා කරන්නේ මේ අපේ හිතවත් පොලිසිය මහත්තයගේ ට්‍රාන්ස් महाजन नियोजित मम अहने महाजन दिन दवसे मम හරි මම පස්තාවට පත්ුනේ මොකද ඉතින් අපි ගාවට එන්නේ මිනිස්සෙක් මොකද යාගෙම පොලිසිය නිලධාරියෙ මගේ මම වැරදි මේවක නෙවෙයි ඇහුවේ කතා කරලා පුළුවන් දෙයක් මොකද මේක කරන්න පුළුවන්ද කියනවත් එක අහන්න ලැබුණේ නැහැ මේ අපෝන් එක ඕෆ් කරා පස්සේ ගොනි ඉතින් මොකද මේ අපි ගාවට එන්නේ මිනිස්සෙක් මොනා හරි දෙයක් බලාගෙන ඔ මේ සාධාරණ දෙයක් කරන්න පුළුවන්ද බැයිද කියන එකවත් අපිට ඉතින් මහජන නියෝජිතය කරේ මම මෙච්චර සඳාරගෙන තියනවා මේ පාර්ලිමේන්තු යන්නේ ඉතින් හැමෝම අපෙන් එන්නේ හරි සාධාරණ දෙයක් කරන්නනේ මේක අපි මම හොරකමකටවත් අයුතු ප්‍රයෝජනයක් ගත්ත මනසේකට කතා කරන්නේ මේනේ මේ තර ඔබතුමිය දැන් ඉතර ඔබතුමිය ඔබතුමියට වෙච්ච නින්දාව අපහසුතාවය නිසාද අදාළ පොලිස් නිලධාරියව කියන්නේ ඩීඑජි මාත්‍යව රත්නපුර දිස්ත්‍රික්කෙන් පාන්සල් කරන්න කියලා ඉල්ලීමක් කළේ නෙමෙයි මට විතරක් නෙමෙයි මුකුළු මොකද අපේ දේශපාලන අධිකාරී ඒගොල්ලෝ දේශපාලනය කරන අයට කතා කරන්නේ නැහැ කිව්වා ඉතින් ඇත්තටම ඉතින් දේශපාලනයට කතා කරලා අපි අපි ඉතින් මහජන නියෝජිතව වෙලා වැඩ उत्तर එතුමියට කියලා තියෙනවා අපි දේශපාලන ඩීජී මහත්මයා කිව්වා කියලා එතුමියම කියනවනේ දේශපාලන බල අධිකාරියෙන් ලැබෙන ඒ වගේ දේවල් අහන්න සොදනම් නැහැ කියලා ඩීජී මහත්මයා කියලා තියෙනවා ඒ වගේම දැන් අර ලිපිය තියෙනවනේ ජනාධිපතිතුමාට යවපු ඒ ලිපිය තියෙනවා මෙන්න මෙහෙම උපුටා දැක්වීමක් මීට පෙරද ඔහුගේ මෙවන් ක්‍රියාකලාපයන් හේතුවෙන් ජනතාව ඉදිරියේ මා දැඩි අපහසුතාවයකට පත්වන ලදී කියලා කොටසකුත් තියෙනවා ඒ කියන්නේ මීට කලින් මේ වේගී මේ වගේ සිද්ධි සම්බන්ධයෙන් එතුමිය මීඩියා ජී මහත්තයා කතා කරා වෙන්න පුළුවන්. දැන් මෙන්න මේකත් කල්පනාවට ගන්නකෝ. එතුමියම කියනවා අපි ගාවට බොහෝ අය එනවා. ඔව්. අපිට ඡන්දේ දීපු අය එනවා. එන්නේ අපේ මොනවා හරි බලාපොරොත්තුෙන්. එහෙමනම් එහෙම යන ඔබේ මගෙත් වැරද්දක් තියෙනව නේද? අනිවාර්යෙන්ම. අපි මේ දේශපාලනඥයන්ට හැමතිස්සෙම ඇඟිලි දික් කරනවා. අරකටත් මැදිහත් වෙනවා, මේකටත් මැදිහත් වෙනවා, අරකට කරනවා, මේකට කරනවා කියලා නේ. ඉස්කෝලේ ළමයි දාන්නේ දේශපාලනඥයා. ගුරුවරයාට ස්ථාන මාරුව හදලා දෙන්නේ දේශපාලනඥයා. ඉස්කෝලේ විදුහල්පතිපත් කරන්නේ දේශපාලනඥයා. ටෙන්ඩර් පාස් කරන්නේ දේශපාලනඥයා. ඊට පස්සේ මොකටද ටෙන්ඩර් එක දාන්න ඕනේ කියලා තීරණය කරන්නේ දේශපාලනඥයා. ටෙන්ඩර් එක දැම්මට පස්සේ ඒක පාස් කරාට පස්සේ වැඩේ හරියට වෙලාද කියලා බලන්නේ දේශපාලනඥයා. දැන් මෙතන පොලිස් නිලධාරියා පත් කරන්නේ දේශපාලනඥයා. ස්ථාන මාරු කරන්නේ දේශපාලනඥයා. ඒ ඔක්කොම දේශපාලනඥයා මැදිහත් වෙලා. ඒ මැදිහත් වෙන්නේ ඇයි? කවුද තුමගවට යන්නේ? අන්න අපි ගිහින් ඉල්ලනවානේ අනේ අපිට රස්සාව දෙන්න. ඔව්. අනේ අපේ ළමයා ඉස්කෝලේට දාලා දෙන්න. අනේ මගේ ස්ථාන මාරුව හදලා දෙන්න. ඔව්. ඔන්න අපි ගේට්ටු අරිනෝ මේගොල්ලොන්ට මැදිහත් වෙන්න. වරද තියෙන්නේ කොතනද?
ආයිත් හිතන්න. දැන් ඒ අතරේ දේශපාලනඥයා ළඟට යන අපිත් වැරදි කියන එක අපි තේරුම් ගන්න ඕනේ වගේම අනිත් පැත්තෙන් දේශපාලනඥයාට අයිතියක් තියෙනවද මෙහෙම තවත් දෙපාර්තමේන්තුවක අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට මැදිහත් වෙන්න. හිතන්න ඔබ වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයක කියලා. ඒතර ඔබේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ඔබේ උසස් වීමක් සම්බන්ධයෙන් ඔබේ වැටුප් වර්ධකයක් සම්බන්ධයෙන් ඔබේ විනය ගැටලුවක් සම්බන්ධයෙන් පිටින් ඉන්න කාටවත් අවිල අත දාන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කරන්නේ Tamange ඉහළින් ප්‍රධානට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන එක ලිඛිතව දැනුම් දෙන එක. පෞද්ගලික ආයතනයක විතරක් නෙමෙයි චිරාන්. ඒක රාජ්‍ය ආයතනයක වේවානේ. අපිට මුදල් අමාත්‍යාංශය කියලා. මුදල් අමාත්‍යාංශයේ පහළ ශ්‍රේණියක නිලධාරියෙක්ට උසස් වීමක් ස්ථාන මාරුවක් හෝ විනය ගැටලුවක් සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට ඉහළ නිලධාරියට පැය ගිහින් කියන්න. ඒ නිලධාරිය අහන්න නැත්නම් ඊටත් ඉහළ නිලධාරියෙක් ඉන්නවනේ ගිහින් කියන්න. එහෙම තියෙනනේ ප්‍රොටෝකෝල් එක. නේ. ඒතර ඒ ප්‍රොටෝකෝල් එක පයින්නේ. ඇයි? අන්න එක තමයි ඩිලිෂන් ප්‍රශ්නේ. දැන් සමහර විට අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න කනිෂ්ඨ නිලධාරීන්ට තමන්ගේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ජේෂ්ඨයන් සම්බන්ධයෙන් විශ්වාසී බිඳ වැටිලාද එහෙමනම් ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවනේ එතකොට දැන් දැන් අපි මේ අපි ඔය මේ මේ മന്ത്രിතුමියගේ නේද മന്ത്രിතුමියගේ හඬපටේ කලින් ගත්ත එකක්නේ ඔව් ඒ කියන්නේ ඔය ස්ථාන මාරුව ලැබිච්ච අලුත ගත්ත එකක්නේ අලුත ගත්ත එකක් ඒ ගත්ත අලුතම උණුණුවේ අපි ඒක දැම්මනේ අපේ Facebook පිටුවේ බැලුම් කළ Facebook පිටුවේ ඒකට ගොඩක් අය කමෙන්ට් කළා මේ එක කමෙන්ට් එකක් මම කියලා තියන්නේ චුම්ලි ඩිසිල්වා ඔහු කියනවා පොලිස් ලොක්කෝ පොඩි යවුන් මරාගෙන කනවා ලොක්කන්ගේ සියලුම වැඩ පොඩි යවුන් ලවා කරගන්නවා ඒ නිසා පොඩි 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 නිලධාරියා තැලෙනවා. ඔව්. තැලුනම මොකද වෙන්නේ? අර ලොකු නිලධාරියා ඉහළ නිලධාරියා ලොක්කා පිළිබඳ විශ්වාසය පළුදු වෙනවා. මෙයාට කියලා මේක කරගන්න බෑ. ඔන්න පිට බාර යන්න පටන් ගන්නවා. ඔන්න දෙවෙනි තැන. මේ එකයි පළවෙනි සිදුර අපිම හදන සිදුරක්. ඔව්. අපි යනවා දේශපාලනඥයන්ට වැඳ වැඳ අරක කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා. එතකොට ඇයි පොලිස් පොඩ්ඩෝ කනිෂ්ඨ පොලිස් නිලධාරී ඉන්නේ ඊතලන්ටපත් වෙන්නේ. ඔව්. ඉහළ නිලධාරීන් තලනවා පොඩි කරනවා පාගනවා කරගන්න තියෙන ඔක්කොම වැඩ කරනවා. හැම නිලධාරියම නෙමෙයි මේ සමහර අය එතකොට ඒ නිලධාරීන් කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා වෙන කොයි හරි පිටපාර කියන්නේ ඩිලිෂන් දැන් එහෙම වුණාට පස්සේ දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරන්න පුළුවන් ප්‍රමාණය සීමා සහිත වෙනවා හැබැයි එහෙමයි කියලා දේශපාලඥයා සුද්ධ වෙන්නේ නැහැ අන්න හරි දැන් මෙතන മന്ത്രിතුමිය සුද්ධ වෙන්නේ නැහැ නැහැ ඔව් එතකොට මේ වැරදක් වෙනවා නම් අනිත් කෙනත් වරද කරනවා කිය කිය මමත් වරද කරන එක නෙමෙයි වැඩේ එතකොට අනිත් දේශපාලඥයා වරද කරනවා වෙන්න පුළුවන් හැබැයි සුද්ධවන්ත දේශපාලඥයාට පුළුවන් වරද නොකර හරින්න වරද පෙන්වලා ඒක නිවැරදි කරන්න කියලා එහෙම කියන එහෙම නැතුව වැරදි පාර යන එක නෙමෙයි ඔව් කොහොමයි වැරද්ද සමාජගත වුණාට පස්සේ ඒක නිවැරදි කරන්න උත්සාහ කරන්න ඕනේ අපි නැතු ඒ පාරේම යන එක නෙමෙයි කරන්න ඕනේ മന്ത്രിතුමිය මොකද්ද කළේ අපි මේ එතුමියත් තවත් දිගට කතා කළා ඒ කාරණාව සම්බන්ධයෙන් දැන් අදාළ පොලිස් සැරයන්වරයාට ස්ථාන මාරුවක් ලබා දීලා තිබෙනවා. ඒක පොලිස් දෙපාර්තමේන්තුවේ නියමිත රෙගුලාසිවලට අනුව තමයි ලබා දීලා තියෙන්නේ. ඒක අපි දන්නේ නැහැ ඉතින් ඒක මොකද්ද කියන එක. ඒතර ඔබතුමියට නෑ මට පෙරලා අහන්න තියෙන ප්‍රශ්නේ. ඒතර ඔබතුමිය මහජන මන්ත්‍රීවරියක්. ඔව්. ඒතර ඔබතුමියට පුළුවන් ද පොලිස් දෙපාර්තමේන්තුවකින් එහෙම ලබා දීපු රජයේ දෙපාර්තමේන්තුවකින් ලබා දීපු ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් එහෙම මැදිහත් වීමක් කරන්න? නෑ මම ඉල්ලීමක් කරා මට මේම සාධාරණයි මගේ මම මොකද මම වරප්‍රසාද असाधारण है ඒක මම දන්නේ නැහැ ඉතින් මොකද්ද කියලා. ඉතින් ඒ ඔබතුමී ඒ කාරණාවවත් දන්නේ නැතුව එමනම් මේ මෙදිහත් වීම කරලා තියෙන්නේ එමනම්. ඒ මම මට වෙච්ච අසාධාරණ තමයි මම කතා කරේ. එයාගේ මාරු වීම ඊට පස්සේ මොනවා වුණාද කියලා මම නෑ 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 මම අහන්න එක නෙමෙයි. දැන් ඔබතුමිය මේ පොලිස් සැරෙන්වරයෙක් වෙනුවෙන් පෙනී ඉන්නවනේ. ඔව්. ඒ සැරෙන්වරට ස්ථාන මාරුවක් ලබා දීලා තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද කියලා ඔබතුමිය දන්නවද? ඒක මම දන්නේ නැහැ. ඉතින් මොකද්ද හේතුව කියලා? ඔව්. ඉතින් එහෙම හේතුවක්වත් දන්නේ නැතුව දෙපාර්තමේන්තුවකින් ලබා දුන්නු ස්ථාන මාරු වීමක් සම්බන්ධයෙන් ඔබතුමිය කතා කරනවා අදාළ ඩීආයිජී මහත්මයාට. කතා කරලා ඒකට ඔව් ප්‍රතිචාර දැක්වීම කළාට පස්සේ ඔබතුමිය ජනාධිපතිතුමාට ලිපියක් ලියනවා මේ ස්ථාන මාරු වීමක් කරන්න කියලා ඩීආයිජී මහත්තයාව. අනික් කරන ඔබතුමිය දැන් මාත් එක්කම කිව්වා මීට කලින් ඒ ඩීආයිජී මහත්තයත් එක්ක කතා කරලාවත් නැහැ කියලා. හැබැයි ඔබතුමිය කියන්නේ මේ ගන්න. ඔයා කියන්නේ සැරෙන්වරයාගේ මාරු වීම ඔව් ආ එයාගේ මාරු වීම තමයි මේ යාට මොකද යාව මාරු කළා තියෙන්නේ එයා මොකද්ද කියන හේතුව කිව්වේ මේ එයා මාත් එක්ක හෙලකුවා මම ඒක තමයි මම දැනගන්න සැරෙන්වරියට මේ අපේදී මහත්තයර කතා කරේ ඉතින් ඒක මාරු වීමට අදාළ හේතුව අදාළ සැරෙන්වරයා දැනගන්න බෑ නේද එතුමා ඔබතුමිට කිව්වේ නැන්ද ඒක
ඒක මට කිව්වේ නෑ මට කිව්වේ මම මොකද්ද මම අමාරු වීම කියලා අහන්න තමයි මම අර යටිජි මහත්තයාට කතා කරේ නෑ මම අහන්නේ දැන් අදාළ සැරෙන්වරේ ඇවිල්ලා ඔබතුමියට කියනවනේ මැඩම් මාව ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ ඔව් එතකොට ඔබතුමිය පෙරලා ඇහුවේ නැද්ද ඇයි ඔයාව ට්‍රාන්ස්ෆර් කරන්න හේතුව මොකද්ද කියලා ඇහුවා එතකොට මොකද්ද කිව්වේ මොකක් එයා කිව්ව හේතුවක් දැන් නැහැ මන්ත්‍රීතුමිය මේ මාව ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා මොකද කියලා හේතුව දන්නේ නැහැ කියලා ඒක තමයි මට මෙච්චර දරු දෙන්නෙක් ඉන්නවා පොඩි ළමයි දෙන්නෙක් ඉන්නේ ඒ හින්දා මේක පොඩ්ඩක් මට මාරු වීම මේ කොටක වෙලට හරි රක්පානට හරි මාරු වීම මට හදලා දෙන්න පුළුවන්ද කියන එක තමයි මනසේ විතර මගෙන් අහුවේ පොලිස් දෙපාර්තමේන්තුව කියලා ගත්තාම නීති හා සාමය සුරකින්න දෙපාර්තමේන්තුවක් නේ අපේ රටේ ඒතොර එහෙම තැනක ස්ථාන මාරුවක් ක්‍රියාත්මක වුණාම අදාළ සැරෙන්වරේ යන්න ඕනේ දේශපාලන අධිකාරිය ගාවට නැත්නම් තමන්ගේ ආයතනයේ ප්‍රධානියා ගාවටද ආයතනයේ ප්‍රධානියා ගාවට යා ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ නැති කා ගාවටද ගිහිල්ලා තියෙන්නේ කා ගාවටද ගිහිල්ලා තියෙන්නේ මහත්තය හම් වෙන්නේ හරි ඩීඅජි මහත්තයගෙන් ඒ වැඩේ උන් නැත්නම් ඊට උසස්ම දාරියෙක් ඉන්නවනේ ජේසන් නියෝජ පොලිස්පතිවරයෙක් ඉන්නවනේ අදාල කොට්ටාෂයේ බහරව පොලිස්පතිවරයෙක් ඉන්නවනේ එහෙමනම් ඉතින් පොඩ්ඩක් කතා කරා මම මේ ඉන්නේ එක ඉන්නේ තවත් ඇති ගන්න නෑ මට ඔබතුමින් ප්‍රශ්න කීපයක් තියෙනවා මේ සම්බන්ධ ඊට පස්සේ කට් කළානේ ඊට පස්සේ කට් කළා එතුමිය අපිට මේ පොරොන්දුවක් ලබා දුන්නා එතුමිය සාකච්ඡාවක් ඉන්නේ අපිට කතා කරන්නම් කියලා කතා කරේ නැද්ද තාම කතා කරලේ නැහැ දැන් මේ කට් එක අරන් දවස් 3ක් විතර මං හිතන්නේ ඊට පෙරිය මං හිතන්නේ පසුගිය සතියන්තේ ගත්තා මේක අමතකුණාද දන්නේ නැහැ ඔන්න ඊටකට තියෙන ඕනනම් කතා කරන්න අපිට එන්න മന്ത്രി තුමිය අපේ දුරකථන අංකය 011 2 55 33 63 සමහර තැන්වල ඔබතුමිය පටලුණානේ අර මොකක් අර කාරණාව වැව්වම පොඩ්ඩක් පටලුණා හරියට ලෑස්ති වෙලා ඉන්න ඔව් ඒක තමයි ඒ පටලුනේ සමහරට මේ එකපාරට අහපු හින්දා අමතකුණාද දන්නේ නැහැ නේද ඒ නිසා ඒ උත්තරෙත් මතක් කරගෙන අපිට කතා කරන්න අපි බලාගෙන ඉන්නවා ඔබතුමිය ආයෙත් කතා කරනකන් තව තියෙනවා අපිට ප්‍රශ්න දෙක තුනක් ඔබතුමියගෙන් අහන්න මොකද අර මේ සැරයන්වරයා මේ ඇවිල්ලා ස්ථාන මාරුව ඉල්ලුවේ මොන හේතුව මතද එයාට ස්ථාන මාරුව දීලා තියෙන මොන හේතුව මතද කිව්වම ඒක ඔබතුමිය දැනගෙන හිටියෙත් නැහනේ නේද එන් සැරයන්වරට කෝල් එකක් දීලා අහන්න ඇයි ඔයා මගේ ළඟට ආවේ දැන්වත් අහන්න ඕනේ ඒක හරිනම් ඒ වෙලාවේ අහන්න ඕනේ ඒක අහන්න බැරුණා දැන්වත් අහලා ලෑස්ති වෙලා එන්නක පොඩි උත්තර ටිකක් ඔබතුමියගෙන් තව ලබා ගන්න තියෙනවා අපි. ඒ අතරේ ඔබට ආයිත් මේ മന്ത്രിතුමිය දීපු උත්තරේ මුල ඉඳන් අගට අහන්න ඕන නම් එන්න බැලුම් ගල Facebook පිටුවට අපි upload කරලා තියෙනවා මේ උත්තරේ. ඒ කියන ඔබට හිතන දේ පහලින් comment කරන්න. ඒ අවසරයත් අපි ඔබට ලබා දීලා තියෙනවා. ඒ අවස්ථාවත් අපි ඔබට ලබා දීලා තියෙනවා. ඔව්. දිල්චන් දැන් මේ ආකාරයට මෙහෙම මේ දේශපාලඥයන් හරි අපේ රටේ ඉන්න මේ වගේ ප්‍රධානින් දේශපාලඥ විශේෂයෙන්ම මේ පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු වලට මේ ආකාරයෙන් මැදිහත් වීම දැන් සමහර වෙලාවට මේගොල්ලෝ පාවිච්චි කරන වචනයක් තමයි අපි බලපෑම් කරන්නේ නැහැ පොලිසියට. මානුෂීය හේතුන් මත ඉල්ලීම් කරන. අන්න හරි ඉල්ලීමක්. බලපෑමක් නෙමෙයි අපි ඉල්ලීමක් කරන්නේ. ඉතින් මේක මේක සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් ඒ ඉල්ලීම ඇයි අර අගතියට ලක්ුණායයි කියලා නේද හරියට කරන්න බැරි. දැන් හරියනම් වෙන්න ඕනේ ඒකනේ. නේ මට අගතියක් වෙනවා. මට ලබා දෙන තීන්දුව සම්බන්ධයෙන් මං අතෘප්තිමත්. දැන් මේක අධිකරණයේ ඉස්සරහා වුණා කියලා කියන්නකෝ. දැන් කවුද පෙත්සම ගොනු කරන්න ඕනේ? කවුද මැසිවිල්ල ගොනු කරන්න ඕනේ? අගතියට ලක්ුණායයි කියන තීරණයෙන් අතෘප්තියට පත් වුණායයි කියන මමනේ. එහෙම නැතුව ඒක මේ මං වෙනුවෙන් දේශපාලන ක්ෂේත්‍රෙ ගිහින් කරන්න බෑනේ. ඔව්. ඒතර ඇයි මෙතනදී ඒක වෙනස්? ඇයි පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඒක වෙනස්? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මේක අදයියේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඉතිහාසයෙන් තියෙන ප්‍රශ්නයක් දිලිෂා. දැන් පටන් ගන්නකොටත් අපි කිව්වනේ. නෙතෙෆෙන් බැලුම් ගල වැඩසටහන් කිහිපයකදීමත් මේ පහුගිය මාස 6-7 ගත්තත් අපි මේ පිළිබඳ අවස්ථා කිහිපයක අනාවරණ කළා. ඒ අනාවරණ කරන තරමට සිද්ධි තියෙනවා. අර මතක දෙකපාරක් අර මේ ගින තිබ්බා. ඔව්. ඔව්. මේ නම වෙනදා සිද්ධිය සම්බන්ධයෙන් වෙන කතාව ඔය කියන්නේ අන්න එතනදිත් මේක ලොකුවට මතුණානේ. ඔව්. එතකොට අපිනේ මේ කතා කරේ. ඔව්. පොලිස්පතිතුමත් කතා කළා. ඔව්. පොලිස්පතිතුමා ඩිලිෂාන් මේ ඒ කාල සීමාවෙන් පස්සේ මේක සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කරලා ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම්වරයාට ලිපියක් යොමු කළා. ආ ඒ ලිපිය තියෙනවද අතේ? ඒ ලිපියේ මේ පිටු 8කින් සමන්විත ලිපියක්. ඒ ලිපියේ මේ එක්තරා තැනක මෙන්න මෙහෙම සඳහන් වෙනවා මේ 2021 ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා 2021 11 මාසේ 3 දක්වා ආසන්න වශයෙන් මාස 11යි. ඔව් 11 කාලය තුල මේ පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනෙක් පත් කරලා තියෙනවා. ඒ 184 දෙනා පත් කිරීම ඩිලිෂාන් මේ සම්මුඛ පරීක්ෂණයක් තියලා ඒ නියමිත ක්‍රියාපටිපාටියක් තියෙන පත් කරන්න. ඒ පවත්වපු සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙලා තියෙන්නේ. සහභාගී වෙලා නැහැ. හරිද? ඒ කියන්නේ 184ක් පත් කරලා තියෙනවා. ඒ පත්වේ ඡයගෙන් 126 දිනක් සම්මුඛ පරීක්ෂණ සහභාගී වෙලා නැහැ. හරිෂෝ කොහොමද පැහැදිලි කරනව නේද? හරිෂෝ 184ක්
පත් කරලා තියෙනවා 126 දිනෙකම මේ ඉන්ටර්විව් එකට ෆේස් කරලා නැහැ. එහෙනම් කොහොමද ඒ පත් උනේ? අන්න ඒක තමයි කාරණාව. අන්න ඒ පත් වීම සිදු උනේ කොහොමද? ඔන්න දේශපාලන මැදිහත් වීම. ඔන්න දේශපාලන ඇඟිලි ගැසීම. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. මේ වෙලා තියෙන්නේ අපේ කාලේ නෙමෙයි. දැන් එහෙම වෙන්නේ නැහැ. එහෙම කියලා මත හදන්න පුළුවන්. එහෙම අදහස් දරන්න පුළුවන්. ඇයි මෙහෙම ඇඟිලි ගහන්නේ? ඇයි මෙහෙම මැදිහත් වෙන්නේ? මගේ බල ප්‍රදේශයට එන්න ඕනේ මේ ස්ථානාධිපතිවරයා. මේ ස්ථානාධිපතිවරණ මගේ බල ප්‍රදේශයට එපා. ඇයි එහෙම කියන්නේ නේ? ඒ බල ප්‍රදේශය තුල යම් අකටයුතුකම් සිදු වෙනවා නම්. ඒ අකටයුතුකම් වැළැක්වුවොත් මේ නිලධාරියා. කියන්නේ මගේ පදයට නටන කෙනෙක් ආවේ නැත්තම් මට ඕන දේ නෙමෙයි කරන්නේ. මට ඕනේ කසිප්පු තිප්පොල තියෙද්දි අනකට යන්නේම පොලිසිය පිළිබඳ විශ්වාසයක් තියලානේ. ඒ කියන්නේ විශ්වාසය පළුදු වෙන්නේ නැද්ද? පත්වීම් සිදු වෙන්නේ ස්ථාන මාරු සිදු වෙන්නේ මෙහෙමනම්. ඔව්. එතකොට මේ ගැන තවදුරටත් හාරා උස්සන්න හොයලා බලන්න ඕනේ නැද්ද? ඒ නිසා අපි ඔබටත් ආරාධනා කරනවා. එන්න අපිට කතා කරන්න. ඔබේ අදහස විතරක් නෙමෙයි. ඔබ දන්න දේවල් ඔබේ අත්දැකීම් අපිට කියන්න. සමහර විට ඔබේ ස්වාමියා, ඔබේ බිරිඳ පොලිස් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සේවකයෙක් වෙන්න පුළුවන්. මේ අර අපි කලින් කිව්වේ නිලධාරි උසස් නිලධාරීන්ගේ යම් යම් ප්‍රශ්න හින්දා ඔබේ බිරිඳ ස්වාමියා පීඩා විඳිනවා වෙන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලේ කතා කරලා යද්දකින් අපිට කියන්නේ දැන් මේ කතා කරනකොට වදින අයත් ඉන්නව ඈ අන්න හරි දැන් පොලිස් ලොක්කොන්ට වදිනවා ඔව් දේශපාලකයන්ට වදිනවා අර මන්ත්‍රීතුමියට වදිනවා ඒ නිසා පස්සේ වැදුනා වැදුනා වැදුනෝ රිදුනෝ කියලා කියන්නේ නැතුව එන්න දැන් අපි කතා කරමු 011-2-55-33-63 අපි දුරකථන අංකය කැපවි ජනතා සේවයට බැලුංගලා බැලුංගලා කිසියම් ආයතනයක අභ්‍යන්තර පරිපාලන තීරණ ගන්න ඕනේ ඒ ආයතනය විසින්. ඒ ආයතනයේ වගකිව යුතු නිලධාරීන් විසින්. උදාහරණයක් විදිහට ස්ථාන මාරුවක් සම්බන්ධයෙන්, උසස් වීමක් සම්බන්ධයෙන්, ටුප්පර්ධකයක් සම්බන්ධයෙන්, විනය කටයුත්තක් සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගත යුත්තේ ඒ ආයතනය විසින්. ඒ ආයතනයේ නිලධාරීන් විසින්. පොලිස් දෙපාර්තමේන්තුවත් ආයතනයක්. එහෙමනම් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලේ මේ අභ්‍යන්තර පරිපාලන තීන්දුව ගත යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් ප්‍රතිවරයා ඉන්නවා ජේෂණ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉන්නවා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉන්නවා මේ 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 ප්‍රොටෝකෝල් එක හරහා හැබැයි යම් කනිෂ්ඨ නිලධාරියෙක් තමන්ට ලැබුණු ස්ථාන මාරුව තමන්ට ලැබුණු උසස් වීම තමන්ට ලැබුණු වැටුප් වර්ධකය තමන්ට එරෙහිව සිදුවන විනය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අතෘප්තියට පත් වෙලා ඒ පිළිබඳ සෑහීමටපත් නොවන තැනකදී යන්නේ ඊට ඉහළ නිලධාරියා ළඟට නොවේයි නම් ආයතනයෙන් පිටපයින්නවා නම් පිටපාර යනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එහෙම යන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒතර ඒ යන්නේ දේශපාලඥයෙක් ළඟට නම් ඒක ඊට වඩා ප්‍රශ්නයක්. එතකොට සිද්ධ වෙන්නේ දේශපාලනඥයන්ගේ බලාධිකාරිය අනීතික ලෙස පොලිස් දෙපාර්තමේන්තුව මත පැටවෙන එක. එතකොට පොලිස් දෙපාර්තමේන්තුවට එහි කාර්යභාරය, එහි රාජකාරිය ස්වාධීනව අපක්ෂපාති විතු කරන්න බැරි වෙනවා. ඇයි දේශපාලනඥයා සමග පෞද්ගලික බැඳියාවක් ඇති වෙනවා. එතකොට රටේ ඕනකම, මහජනතාවගේ ඕනකම නෙමෙයි විතු කරන්න වෙන්නේ. ඔව්. අර දේශපාලනඥයාගේ ඕනකම. දේශපාලනඥයා කිව්වොත් වටලපන් කියලා වටලන්න වෙනවා. දේශපාලනඥයා කිව්වොත් වටලන්න එපා කියලා වටලන්න නැතුව ඉන්න වෙනවා. දේශපාලකයා කිව්වොත් අතරංගට ගනින් කියලා අතරංගුවට ගන්න වෙනවා. අතරංගුවට ගන්න එපා නිදහස් කරපන් කියලා මහාංශු කරලා ගෙදර යවන්න වෙනවා. ඒර ඔන්න ඔය අවුල ලෙහන්න නම් දේශපාලනය පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු වලට මැදිහත් වීම වළක්වාලන්න ඕනේ. හැබැයි එහෙම කරන්න බැරි වෙලා තියෙනවා. හේතුව දේශපාලකයාගේ මැදිහත් වීම දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිස්ටම් එක වෙලා තියෙනවා. අන්න හරි. අන්න ඒ අවුල් සිස්ටම් එකේ තියෙන අවුල් තැන් තමයි අපි හඳුනා ගන්න උත්සාහ කරමින් ඉන්නේ. බෙල්ෂන් අපිත් එක්ක දුරකතනින් ඉන්නවා නමගම සඳහන් කරන්න අකමැති හිතවතියක්. අයිබෝන ඔබතුමියට. අයිබෝන් මහත්තයා. ඔව් මොකද්ද ඔබතුමගේ අත්දැකීම? මට මෙහිමයි දැන් අපේ මහත්තයත් පොලිසිය වැඩ කරන්නේ. එයා මීට අවුරුදු 2 ඉස්සෙල්ලා කෑගල්ල වැඩ කරේ. එයාගේ සේවා කාලය දැන් අවුරුදු 38ක් වෙනවා. ඉතින් මේ එයා හිටපු ගමම දැන් ට්‍රාන්ස් ඒගොල්ලන්ට ආවට අනිත් අයට ආවට මෙයාට ආවේ නෑ. අවුරුදු ජනවාරි වෙනකොට ට්‍රාන්ස් වෙනවා. පස්සේ මෙයාට ට්‍රාන්ස් මැයි මාසෙ වෙනකොට ආවා. ඉතින් හේතුවක් එකපාරටම තමයි එයාට ආවේ. එක්කෙනෙක් හදාගෙන ඒ හිටපු පොලිසියට ආවා. ඉතින් මෙයා ගියා එහෙමයි. මෙයා දැම්මා. මෙයා දැම්මේ එන්ජිකුණා මාරි දිස්ත්‍රික්කේ. ඊට පස්සේ ඉතින් එයා සේවය කරගෙන හිටියා. දැන් එහෙම ඉන්නකොට එක පොලිසියකෙන්දලා ආපහු
දැන් මේගොල්ලන් දාන්නේ අවුරුද්දකට තමයි දාන්නේ සේවා කාලය වැඩි නිසා මේගොල්ලන් ට්‍රාන්ස්ෆර් කරන්නේ අවුරුද්දකට සැරයක් يعني අවුරුද්දක් ඒ දුෂ්කර ප්‍රදේශවල ඉන්න ඕනේ. ඉතින් මෙයා එහෙම ඉඳලිවලා ඒ පොලිසියෙ ඉන්නකොට ආපහු ආයේ වෙනත් පොලිසියකට ට්‍රාන්ස්ෆර් කරලා ඉතින් මේ මෙයා ඉස්සේ මේ හේතු හොයන්නේ නැහැ මොනවත් නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ රාජකාරිය මේගොල්ලන් කියනවා අපි ගිහින් ඉන්නේ ඒකටනේ අපි කොතෙන් දැම්මත් අපිට සේවය කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දැන් ගිය සතියේ හිටපු ආපහු හිටපු පොලිසියෙන් ආපහු ආයේ වෙන පොලිසියකට ට්‍රාන්ස්ෆර් කරලා ඒත් ඉතින් මෙයා වෙන කෙනෙක් හදාගෙන ආවා කියලා තමයි කිව්වේ. ඉතින් මේ චිකුණාමලෙමයි ඉතින් මේ අතර පොලිසි දෙකට ඉතින් මේ මහත්ය දැන් ගිය සතියේ ආපහු ආයේ වෙන පොලිසියකට ගියා. ඉතින් අවුරුද්දක සේවා කාලයකට හෝ දෙකකට එහෙම ගියාම මොකද ඒගොල්ලන්ගේ හිටපු පොලිසියෙන් ආපහු වෙන පොලිසියකට දාන්නේ. එතකොට පොලිසියෙන් පොලිසියට මේවා සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවෙන් සිද්ධ වෙනවද කියලා දාන්නේ. වමසතිය ඔබතුමියර දැන් එතකොට මේ පොලිස් නිලධාරියාට ලැබෙන ස්ථානමාරුව ඒ අදාළ නිලධාරියාට විතරක් නෙමෙයි බලපාන්නේ. ඔව්. යාගේ මුළු පවුලටම බලපානවා. ඒක එක පැත්තක්. හැබැයි ඒ ස්ථානමාරුව ඒක අනීතික එකක් නම් ඒක මුළු මහත් සමාජයට බලපානවා. ඒ නිසා තමයි මේ ස්ථානමාරු පටිපාටිය નિවරදිව සිදු විය යුත්තේ. කාගේවත් ඕනේ කමට වෙන්න බෑ. නේ? අර මේ මේ මට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ කියලා කොහේ හරි හද්දා පිටසර තනකට දාන එක නෙමෙයි වැඩේ. ඒතොර ඇයි එහෙම අනීතික ස්ථානමාරු සිදු වෙන්නේ? ඒ ඒ අවුල තමයි අපි මේ හොයමින් ඉන්නේ. දැන් මේ වගේ අවස්ථාවන් වලදී අපේ රටේ දේශපාලඥයෝ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරු වීම කියන කාරණාවලට මෙහෙම මැදිහත් වෙනවා නම් අර අපි කිව්වේ බලපෑම් නැතුව දැන් ඒගොල්ලෝ කියන ඉල්ලීම් කියලානේ. හරි එහෙම බලපෑම් හෝ ඉල්ලීම් හෝ මේ මේ මොන දේ කොහොම කිව්වත් මෙහෙම මැදිහත් වීම අපේ රටේ නීති හා සාමය ආරක්ෂා කිරීම කියන කාරණාවට කොහොමද බලපෑමක් කරන්නේ? මේ කාරණාව සම්බන්ධයෙන් අපි කතා බහ කළා නීතිඥ සංජය එස් ආරිදාස මහත්මයාත් එක්ක. ඒකට යන කලින් ඔව් තම මන්ත්‍රීතුමිය කතා කළේ නෑනේ. තාම කතා කළේ නෑ. කතා කරන මන්ත්‍රීතුමිය අපි බලාගෙන ඉන්නවා 0112 55 33 63 ට. ඒ වගේම අර මම කිව්වේ පස්සේ වැදුනෝ රිදුනෝ කියලා කියන්නේ නැතුව දැන්ම ඇවිල්ලා කතා කරන්න වදින හැමෝම. අපේ දුරකථන අංකය ඔබ සියලු දෙනා වෙනුවෙන් විවෘතයි 0112 55 33 63. ඒ මතක් කිරීමත් එක්ක අපි යමු අර නීතිඥතුමාගේ පැහැදිලි කිරීමට. ඔව්. දැන් මේ ආකාරයට මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටි වලට දේශපාලඥයන්ගෙන් බලපෑම එල්ල වීම අපේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම කොයි විදිහට බලපෑමක් කරනවද? ඔව් සැතරම චිරාන් දැන් අපේ රටේ දේශපාලනය කියන එක මුළු දේශපාලනය කියන එක රාජ්‍ය පරිපාලන ඊටපස්සේ නීතිය හා සාමය මේ සියල්ලටම ඉතාමත්ම අහිතකර ලෙස බලපාන ස්වරූපයක් තමයි වර්තමානයේ වෙනකොට අපිට දකින්න තියෙන පොදු කාරණාව. සඳහන් කරපු කාරණයට අමතරව මගේ මතකයේ නිවැරදි නම් ප්‍රාදේශීය දේශපාලකණයෙකුත් යම්කිසි කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථානාධිපතිවරයෙකුට විරුද්ධව අදාළ ඇමතිවරයට පැමිණිල්ලක් කරලා තියෙනවා. එතකොට මේ කරන්නේ අදාළ ඇතැම් අපි දන්නවනේ දේශ පොලිස් සේවයේ දූෂණ අක්‍රමිකතා තියෙන නිලධාරීන් ඉන්නවා. හැබැයි මේ බලපෑම කරන්නේ ඒ දූෂිත නිලධාරීන් තමන්ගේ බල ප්‍රදේශයට තමන්ගේ ජනතාව පාලනය කරන ආයතන වලට පත්වීමට විරුද්ධ නිසාද කියන කාරණා සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම අපි පැහැදිලිවම දන්න කාරණය තමයි දේශපාලඥයෝ හැම විටම පොලිස් අධිකාරිය තමන්ගේ පාලනයට තමන්ගේ බලයට යටත් කරගැනීමේ උමනාවක් ඔවුන්ට තියෙනවා. ඒ තමන්ගේ එක එක දේශපාලන අධිකාරියත්තේ කටයුතු කරනවා. මේක පවත්වාගෙන යාම වෙනුවෙන්ම තමයි දේශපාලඥයින් තමන් කැමති නිලධාරීන් තමන්ගේ බල ප්‍රදේශයට පත් කරගන්න උත්සාහ ගන්න. සහ කැමති නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැන් මේක ප්‍රසිද්ධියම ක්‍රියාත්මක වෙන තත්ත්වයක් අපට නිරීක්ෂණය වෙනවා. මේක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. අපි දන්නවා පොලිස් දෙපාර්තමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව 17 ක්‍රමවේදතා සංශෝධන ප්‍රකාරව ස්වාධීන කිරීමේ ඉදිරිගාමි පියවරක් ගත්තා. නමුත් මේක අද වෙනකොට දේශපාලඥයින් විසින්ම මේ පොලිස් සේවයේ ස්වාධීන කිරීමට ඇතිවෙච්ච ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ යටපත් කර ගැනීමට දේශපාලඥයින් උත්සාහ දරනවා. මේක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. අපේ රටේ ජනතාවගේ නීති අහසාමය ආරක්ෂා කිරීමට ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තියෙන ජනතාවට ආසන්නතම ආයතනය තමයි පොලිස් ස්ථානය කියන්නේ. පොලිස් සේවය අපි ස්වාධීන කරගත්තේ නැත්නම් කිරාන් අපට මේ රට නීති අහසාමය පැත්තෙන් යම්කිසි ආස්ථානයකට අපි ගෙනියන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒකට දැඩිව බලපෑමක් එල්ල කරනවා කියන එක තමයි මගේ විශ්වාසය. පොලිසිය ස්වාධීන කිරීම කොච්චර වැදගත්ද? ඒ වැදගත්කම තේරුම් අරගෙන ඒ වෙනුවෙන් හඬ නගලා ඒ වෙනුවෙන් ලොකු සටනක් කරලා ඒ වෙනුවෙන් කොමිෂන් සභාව පිහිටෙව්වා. ඔව්. හැබැයි
ඒත් පොලිසියේ ස්වාධීනත්ව රැකගන්න බැරි වෙලා තියනවාද කියන සැකය තමයි මේ නීතිඥතුමන් මතු කරන්නේ. රටේ පොදු මහ ජනතාවට මේ සැකය තියෙනවා. ඒතර මේ ස්වාධීනත්ව රැකෙන්නේ කොහොමද? දේශපාලකයා පොලිසිය අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වෙනවා නම්. දේශපාලකයාගේ උවමනායපාකම් අනුව දේශපාලනඥයාගේ ඉල්ලීම අනුව මට පුළුවන් නම් ස්ථානමාරුව හදා ගන්න, මට පුළුවන් නම් උසස් වීම ලබා ගන්න, මට පුළුවන් නම් විදේ ක්‍රියාමාර්ගයෙන් ගැලවෙන්න. එහෙනම් මම දේශපාලකයාට කඩේ යනවා. හැර දේශපාලකයාට එරෙහිව ගිහිල්ලා රටේ ඕනකම් ඉටු කරන්නේ නැහනේ. රටේ ඕනකම දේශපාලකයාගේ ඕනකමයි දෙකම සමපාත වෙච්ච වෙලාවට ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක පරස්පර නම්, ඒක පරස්පර නම් මම දේශපාලකයාට ඕන දේ කරනවා මිසක් රටේ ඕනෑකම ඉටු කරන්නේ නැහැ. ඒතර එන්න ඒ නිසා තමයි පොලිසියේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමෙන් දේශපාලකයාව පැත්තකින් තියන්න ඕනේ. හැබැයි අපි අපේ සකල විද ඕනෑපාකම් ගිහිලා දේශපාලකයාගෙන් නම් ඉටු කරගන්න හදන්නේ. ඔන්න අපිම වැරද්දක් කරනවා. දේශපාලකයාට ගේට්ටු අරලා දෙනවා එන්න ඇවිල්ලා ඕන විදිහට ඇගිලි ගහන්න කියලා. ඊළඟට පොලිසියේ ඉහළ නිලධාරීන් අරිෂ්ඨ නිලධාරීන්ට කන් දෙන්නේ නැත්තම් තඹ සත පහකට මායිම් කරන්නේ නැත්තම් තමන්ට ඕනේ කරන වැඩ ටික කරගන්නවා විතර නම් තරනවා නම් පොඩි කරනවා නම් එතකොට ඒ නිලධාරියා කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු කනිෂ්ඨ නිලධාරියාට දුවගෙන යන්න වෙන්නේ දේශපාලකයා ළඟට. ඔන්න තවත් ගේට්ටුවක් ඇරිලා. හරි ඒ ආස දේශපාලකයන් මට ඕන කෙනාව තමයි මෙතෙන්ට දාගන්න ඕනේ. මට ඕන කෙනාව දාගත්තොත් විතරයි මට මගේ වෙන ටික කරගන්න පුළුවන්. එහෙම හිතන්න පටන් අරගෙන කලින් පූර්වාදර්ශයක් තියෙන නිසා ඒගොල්ලෝ මගේ ඇට්ටුවක් අරගන්නවා. අපි ඇඟිලි ගහනවා, ඉල්ලීම කරනවා. එහෙම හිටුන්නේ නැත්නම් ඊළඟට කඩාගෙන පයින්ව පොලිසිය ගේට්ටුව කඩාගෙන. හරි ඒක එහෙම එහෙම වෙනවා කියන එකට සාක්ෂි ඕනෑ තරම් තියෙනවා. කොහොමhari මේ අත්දැකීම් එක්ක අදහස් එක්ක බොහෝ අය අපිට කතා කරමින් උත් ඉන්නවා. දිලිෂාන් අපිත් එක්ක මේ හිතවතියක් ඉන්නවා. මේ ඈත් මං හිතන්නේ පොලිස් නිලධාරියගේ නිලධාරියුගේ බිරිඳක්. නමගම කියන්න අකමැති අය ඔබට ආයිබෝවන්. අපිත් එක්ක ඔබ සම්බන්ධ වෙනවද? ආයිබෝවන් මංගිතනේ දුරකතනේ යම් ගැටලුව චිරන් බාර දැන් ඒ අතරේ අපි දැන් මේ 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 පන්නේ එකම දේ නෙමෙයි නේ මුදිතා ප්‍රශාන්ති සොයිසා මන්ත්‍රීතුමිය ජනාධිපතිවරයා අමතා ලියන ලිපිය නියෝජ්‍ය පොලිස්පතිවරයා මගේ දුරකතන ඇමුට උඹට කන් දුන්නේ නැහැ මං කියන දේ අහන්න නැතුව එයා කියන ටික කියලා එයා ෆෝන් එක කට් කළා නේ එහෙම කර කියලා එහෙම මම අපහසුතාවයට පත් වුණා. ඒ නිසා මේ නිලධාරියාට ස්ථාන මාරුවක් දෙන්න කියලා යෝජනා කරලා ඉල්ලීම් කරලා ලියපු ලිපිය එකම එක නෙමෙයි. ඔව්. නේ මෑත කාලෙදි ගත්තත් තව ඕනෑ තරම් සිද්ධි තියෙනවා. හැබැයි අපි එකක් තියෙනවා. අපි සතුටු විය යුතු තනක් තියෙනවා. මේ මෑත අවුරුද්දකමාර ගත්තොත් විශේෂ බාර සිටින අමාත්‍යවරයා යම් උත්සාහයක් ගනිමින් ඉන්න බව පේනවා. දේශපාලන ඇඟිලි ගැසීම අවම කරන්න ඕන බලක් වාලන්නේ නේ. ඒතර විශේෂ බාරව ඉන්නේ ටිරානලස් අමතුතුමා. ටිරානලස් අමතුතුමාගේ ඒ උත්සාහය අපි අගය කරනවා. හැබැයි ආයි අමාත්‍යවරයාට විතරක් නේ අමතුතුමාට විතරක් මේ වැඩේ කරන්න බෑ. ඔව්. අමාත්‍යතුමාට යටින් තවයි ඉන්නෝ නේ. දේශපාලන දුරාවලියෙත් ඉන්නෝ. ඊළඟට පොලිස් දෙපාර්තමේන්තුවෙත් ඉන්නෝ. ඒතර ඒ අයත් මේකට සෙට් නැත්තම්. ඒ අය අමතුතුමාට බැක් කරන්නේ නැත්තම්. අමතුතුමා දින බැටන් එක අරන් දුවන්නේ නැත්තම් අවුලක් වෙනවා. අනිවාර්යෙන්ම. ඔව්. එතකොට ආයිත් අපි ගෙන් එක අමතුතුමාගෙන් ප්‍රශ්න කරනවා. අමතුතුමා ඒ වගකීමට බැඳෙනවා. හරි. නමුත් ආයිත් වතාවක් අපි කියන්න ඕනේ අමතුතුමා දරන උත්සාහය අපි සාධාරණව අගය කරනවා. කොහොම වුණත් අර කවුරු කරන වැරදෙත් එමෙතුමා කොලොක් කෙලවරකේ වගකීමට බැඳෙන නිසා අපිට සිදු වෙනවා එතුමාගෙනුත් ප්‍රශ්න කරන්න. අපි එතුමාට කතා කළා මේ අමාත්‍ය ටිරානලස් මහත්මයා. ටිරානලස් එමෙතුමා. ඔව්. මම කතා කරන්නේ FM බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකකින් මගේ නම චිරාන්. ඔව්. එමෙතුමා කතා කළේ එතුමාට මේ පහුගිය දවස්වල අපි දැක්කා මේ පොලිස් දෙපාර්තමේන්තුවේ යම් යම් කටයුතු වලට දේශපාලඥයන්ගේ මැදිහත් වීම තිබුණා කියලා. උදාහරණයක් මම කිව්වොත් එහෙම රත්නපුර DIG මහත්මයව මාරු කිරීම සම්බන්ධයෙන් මුදිතා ප්‍රශාන්ත සොයිසා මන්ත්‍රීතුමිය ඉල්ලීමක් කරලා තිබුණා. මන්දක ඔබතුමාටත් ඒ ලිපිය යොමු කරලා තිබුණා. නෑ නෑ ලිපියක් එව්වට වඩා ඒක මේ මොකද්ද පාර්ලිමේන්තුවේ කරපු කතාවනේ ඔය කියන්නේ. ඔව් නෑ එතුමිය ලිපියක් තමයි මුලින්ම ඉදිරිපත් කළේ ජනාධිපතිතුමාටත් ඔබතුමාටත් මම හිතන්නේ පිටපත් ලිපිය යොමු කරලා තිබුණා. ඔව්. දැන් එතුමිය එතන සඳහන් කරලා තිබුණේ අර පොලිසියේ සැරෙන්වරේකුගේ මාරුවීමක් සම්බන්ධයෙන් කතා බහ කරන්න කතා කළාම DIG මහත්මයා ඒකට එතුමගේ අදහස් ඉදිරිපත් කරලා දුරකථනයේ විසන්දි කළා. ඒ නිසා ස්ථාන මාරුවීම කරන්න කියලායි ලිපිය තියෙන්නේ. නෑ නෑ ඒකින්ද නෙමෙයි ස්ථාන මාරුව කෙරුවේ. හේතුව මට දැනගන්න පුළුවන් කමක් තියෙනවද? නෑ හේතු ගොඩක් තියෙනවා. මේ ඇතුලේ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්ටර්නල් ඒවා මං මීඩියාකට කියන එක හරි නෑනේ. හරි නෑ. ඔව් ඒක හරි. ඔව්. ඉතින් ඒකින්ද ඒ
මේ ඒ හේතුව හින්දාම මේක වුණා කියන එක වැරදි. මේ මෙතුමියගේ මේ ලිපිය හෝ ඉල්ලීම මත ස්ථාන මාරු වීම කළා කියන එක නෙමෙයි කියන්නේ. ඔව් ඒ මතම වුණා කියන එක වැරදි. ආ තව කරුණු බලපාලා තියෙනවා ඒකට. ඔව්. හරි. එතකොට ඒ වගේම අනික් කාරණාව ආනමඩුව ස්ථානාධිපතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය සනත් නිශාන්ත මහත්මියත් විරෝධය පළ කිරීමක් කරලා තිබුණා. එයා විරෝධය පළ කළා තිබුණාට ඒ ස්ථාන මාරු අවලංගු කරන්න ගොඩාක් කරුණු තිබුණා ගොඩාක් රිපෝට්ස් තිබුණා මට මේ පර්සනල් එකෙන් ඒ රිපෝට්ස් ඔක්කොම එවලා තිබුණා. ඔව්. ඒකින් තමයි මේ අපි තීරණය කෙරුවේ පොලිස්පත්තුමයි මායි අපි ඔක්කොම තීරණය කෙරුවේ වහා මේක අවලංගු කරන්න ඕනේ කියලා. ආ එතකොට ඒකටත් මේ විරෝධය පළ කිරීම විතරක් සලකා බැලුන්නේ නෑ. නෑ විරෝධ පළ කරනවා ඒ විදිහට ඉතින් හැමදාම එක එක වට. ඔව්. නමුත් අපි ඒ විදිහට අපි ඒවට ඇක්ෂන් ගන්න නෑනේ. ඔව්. දැන් ඇත්තම ජනතාවගේ පාර්ශවයෙන් තියෙන චෝදනාව සහ පෙනීම මේ සිද්දේක ගත්තාම දේශපාලඥයෝ යම් යම් මැදිහත් වීම කරනවා පොලිස් දෙපාර්තමේන්තුවේ පත් කිරීම ස්ථාන මාරු වීම වලට කියලා. ඒකේ ඇත්තක් තියෙනවද බලන්න. ඒක ඉතින් ඒක කවුරුත් දන්නවනේ. දැන් අපි OIC ලා පත් කරනකොට ඔය හැම එකටම කිසිම කාගේවත් බලපෑමුඩද කෙරුවේ කියලා ඒක දන්නවා. ඔය මේ විවේචනය කරන අතලොස්සක් ඒක හැමදාම මොන කොච්චර හොඳට කෙරුවත් විවේචනය කරනවා. හැබැයි එමෙතුමා පොලිස්පතිතුමාම එක අවස්ථාවකදී අර මේ නම වෙනදා ප්‍රහාරය සම්බන්ධයෙන් කියලා තිබුණා. ඒ මං ඇමති වෙන්නත් ඉස්සරේවනේ. ඔව් හැබැයි ඒ පොලිස්පතිවරයාම තමයි තාමත් ඉන්නේ. ඒ පොලිස්පතිවරයා වුණාට මෙන්න ඇමති කරෙක් නී. ඒ කියන්නේ ඇමතිවරයා මාරු වෙනකොට ප්‍රතිපත්ති මාරු වෙනවා එහෙමද? ඒක මම දන්නේ නැහැ. හරි. අපි නම් කිසිම දේශපාලන බලපෑම් වලට අපි වැඩ කරලා නැහැ. දේශපාලන බලපෑම් එනවද පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු වලට? ඕන තරම් බලපෑම් නෙමෙයි ඉල්ලීම් එනවා. ඒක මේ ඉතිහාසයේ හැමදාම තියෙන එකක්. අනිත් එක දේශපාලඥයන් ළඟට කවුරු හරි ගියාම ලියුමක් දෙන එක ඉල්ලීමක් කරන එක ඒක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට ඒක දෙපාර්තමේන්තුවේ කටයුතු වලට බාධාවක් වෙන්නේ නැද්ද? ඒක කිසි බාධාවක් වෙන්නේ නැහැ නේ. එතුමාගේ උත්තරය අගය කරනවා අනිවාර්යයෙන්ම. දැන් ඊට අර ආනමඩුවේ සිද්ධියක් මොකද කියන්නේ? අන්න හරි. අපි ඒ කාරණා සම්බන්ධයෙන් දිලිෂාන් කතාබහ කරනවා. එතෙන්ට එන්න කලින් දැන් මම කියවනවා එතුමාගේ උත්තරය අගය කරනවා කියලා. උත්තර දීමත් අගය කරනවා. මොකද සමහර එහෙම වගකීම් පැවරෙන අය වගකීමෙන් පැනලා යන එකනේ කරන්නේ. ඔව්. උත්තරෙන් පැනලා යන එකනේ කරන්නේ. සමහරට බාගෙට උත්තර දෙනවා. Tamanට හොඳ 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 ටික වෙනකන් Taman හිර වෙනවා Tamanට පැටරෙනවා කියලා දැනුණු ගමන් ෆෝන් එක කට් කරනවා. එහෙනම් හදිසි රැස්වීමක් සෙට් වෙනවා. ඔව්. හරි. අර മന്ത്രിතුමිය රැස්වීමක හිටියේ. ඔව්. තාම කෝල් කරේ නැහැ. තාම කෝල් කරේ නැහැ. 0112553063 එතුමියට විරුතයි. දැන් අපි ආයෙත් මේ ඇමතිතුමාගේ උත්තරයට ආවොත්. දැන් ඇමතිතුමාම පිළිගන්නවා. ඉල්ලීම් වෙනවා. ඔව්. ලිපි ලියනවා. හැබැයි අපි නැමෙන්නේ නැහැ. ඔව්. අපි කිව්වේ සාධාරණව තිරාන්නල ඇමතිතුමා යම් උත්සාහයක ඉදිරිය ඉන්න බව පේනවා. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව. ඔව්. ස්ථාන මාරු ක්‍රියාත්මක කරන්න. මොකද ලිෂන් මේ සිස්ටම් එක අවුල් වෙලා තියෙනකොට එකපාර මේක ලෙහන්න තනියෙන් එමෙතුමාට බෑ. ඒ ඉල්ලීම් මේක වලක්වන්න බෑනේ. එකපාරට කරන්න බෑ. අනිත් සෙසු දේශපාලනඥයන් දැනගන්න ඕනේ ඉල්ලීම් කරන්න නැතුව ඉන්න. හැබැයි ඊළඟට දැන් මගේ ළඟට කවුරු හරි ඉන්නවා මැසවිල්ලක් කියාගෙන. මම දේශපාලනඥයෙක්. මම තමයි පාර්ටි ඇත්තේ മന്ത്രിතුමා. ඒත් මට ඡන්ද දීපු ඡන්දදායක වෙනවා. අනේ ඇමතිතුමා බලන්නකෝනේ මගේ මේ ස්ථාන මාරුව මේක හරි අසාධාරණයි කියලා කියාගෙන එනවා. දැන් මම ඡන්දදායක රැක ගන්නත් එපැයි. දේශපාලන යාන්ත්‍රණය ඇතුලේ මේ මිනිස්සුගේ හිත සතුරු කරන්න එපැයි. අපමකට ආර්ය බලනවා නම් මොකක් කියලා කෝල් එකක් ගන්නවා මම දැන්. DIG මාත්‍ර කෝල් එකක් ගන්නවා. අරකට දැන් මම ඉල්ලීමක් කරනවා නේ. ආර ඉල්ලීමක් කරනවා. ඉල්ලීමට කන් දුන්නොත් හොඳයි. ඉල්ලීමට කන් දුන්නේ නැත්නම් ලියුමක් දෙනවා ජනාධිපතිතුමාට. ඔව්. එහෙම නැත්නම් දැන් කෝල් එක වැඩ කරනකොට රයිට්. ආර අපි ලියුමක් ලියමු කියලා ලියුමක් ලියනවා. ඔව්. දැන් ඔන්න ඉල්ලීම කරන හැටි. ඔව්. දැන් මේ ඉල්ලීම කරන දේශපාලකයන් බලපෑම් කරේ කවුද? දේශපාලකයා පොලිස් නිලධාරීන්ට කරන බලපෑම ගැන අපි කතා කරනවා. ඔව්. හැබැයි පොලිස් නිලධාරීන්ට බලපෑම් කරන්නේ අයි දේශපාලකයාට බලපෑම් කරේ කවුද? ඒක අපි කතා කරන්නේ නැහැ නේ. ඔව්. ඒක අපි කරන්නේ ඔබ මම වැනි ඡන්දදායකයෝ. එහෙනම් ඔබේ මගේ අතේත් වරදක් තියෙනවා. මේ වරද අපි නිවැරදි කරගන්න ඕනේ. මේ වරද අපි නිවැරදි කරගත්තොත් විතරයි ඊළඟට අපිට දේශපාලකයන් ඇඟිලි දික් කරන්න පුළුවන්. අපි ඉල්ලුවේ නැහැනේ කතා කරන්න කියලා. අපි ඕන කමර නෙමෙයි නෝ එළියුන් ලිව්වේ. ඈ ඔයාට ඕන එක නවපත් කරගන්නේ ඔයා ඕක කරේ. ඔව්. දැනුත් ඒක වෙනවා. වැඩි හරියක් වෙන්නේ ඒක තමයි. හැබැයි ඒක වහනවා මොකෙන්ද? අර ඡන්දදායකයා සතුටු කරන්න දෙන උත්තරේ. ඔව්. ඒ නිසා අපි කවුරු කවුරුත් අපේ ඇස්වල තියෙන පොල් පලාර දකින්න පටන් ගමු. අනිත් කෙනාගේ පොල් කෙඳි දකින්න කලින්. එහෙම වුණොත් මේ සිස්ටම් එක සුද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් වරද දැන් සිස්ටමයිස් වෙලා තියෙනවා. අන්න එතනයි අවුල හැදිලා තියෙන්නේ. දෙලිෂාන් අපිත් එක්ක දුරකතනින් ඉන්නවා හිතවතෙක්. ආයිබෝන් පුතුමන්ට ආයිබෝවන්
මේ අද මාත්‍රිකාව ඇතරම ආගේ කටු කොට සලකනවා අද මේ පොලිසිය දේශපාලනත් අතර ඇති වෙන සම්බන්ධතාවයේ මම මේ පොලිසිය හොඳ පැත්තක් මම කියන්න කැමතියි අනිවාර්යයෙන්ම ඔව් මම මාජන ආරක්ෂක කමිටුවේ සභාපති වශයෙන් මම ප්‍රදේශිකයක් නැහැ නමුත් මම පොලිස් ස්ථානයකට ගියා දැන් එනකොට අවුරුදු දෙකක් පොලිස් ස්ථානාධිපතිතුමා පොලිසිය සෝදනවා ඉතින් අනිත් පැත්ත ආදාගයි ඒකම එයා කියලා දැන් සභාපතිතුමා මම මේ එන පැමිණි වලට ඉහළින් දේශපාලකින්ගේ පැමිණි මේ එතෙන්ද ගිහිල්ලා මෙතෙන්ද එනවා මම අකමැතියි महाजनता හරි අපි ඒ කාරණාව සම්බන්ධයෙන් ඒ කාරණාවට මැදිහත් වෙච්ච රාජ්‍ය මාත්‍ය සනත් නිශාන්ත මහත්මයාගෙන් අහලා බලමු අපි කතා කරලා එතුමට හෙලෝ රාජ්‍ය මාත්‍ය සනත් නිශාන්ත මහත්මයා කවුද මම කතා කරන්නේ net fm බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකකින් මගේ නම චිරාන් ඔව් ඔව් කතා කළේ රාජ්‍ය මාත්‍යතුමා ඔබතුමාට ආනමඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් ඔව් ඔබතුමා නම් විරෝධයක් පළ කරලා තිබුණා ආ දැනගන්න පුළුවන්ද මොකක්ද කාරණාව කියලා මේ සම්බන්ධයෙන් හා මෙහෙමයි එතන ඇත්තටම පොලිස්පතිතුමා සහ පොලිසිය බාර අමාත්‍යතුමාට වැරදීම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද වැරදීම වැරදීම වෙලා තියෙනවා කියලා කියන්නේ එතනදී වෙලා තියෙන්නේ දැන් මේ පොලිස් නිලධාරියා දූෂිත නිලධාරියෙක් කියලා පරීක්ෂණයක් කරලා එයාට විරුද්ධව වෙන ගොනුවක් තියෙනවා කියන කතන්දරේ බලන්නේ නැතුව එහෙට යොමු කරපු එකක් තමයි වෙලා තියෙන්නේ එතනදී මම සිහි ගැන්වීමක් පමණයි කරේ ඔව් එතනදී මොහු මාදම්පේ පොලිසිය ස්ථානාධිපතිවරයා හැටියට ඉන්න කාලෙදී මේ ස්ථානාධිපතිවරයාට විරුද්ධව ලොකු විශාල පෙත්සම් ප්‍රමාණයක් ගියා. ඒ පෙත්සල් ටික පොලිස්පතිතුමා වෙනම පොලිස් කණ්ඩායමක් දාලා අභ්‍යන්ත පරීක්ෂණයක් කෙරුවා. ඔව්. ඒ පරීක්ෂණයේදී මොහු වැරදිකාරයා වුණා. එතන උදාහරණයක් විදිහට ස්ථානාධිපතිතුමා නිදිය ගන්න කාමරයේ AC එකක් හයි කරලා තිබුණා. ඒ AC එක දීලා තියෙන්නේ කම්පැනි එකෙන් තමයි ගිහිලා හයි කරලා තිබුණේ. ඒ ඒකේ එකකට සල්ලි ගෙවලා තියෙන්නේ වැලි බිස්නස් කරන පොඩක් කියලා කෙනෙක්. මෙයා නිදිය ගත්ත ඇඳ දීලා තිබුණේ එහෙ ඔය දවජාවාරම් කරන ජාවාරංකාරය. එතකොට තමයි ඒ වගේ විවිධ බඩු මුට්ටු අරගෙන ඊළඟට උදාහරණයක් විදිහට මම හලවතාසනේ ඔය රැස්වීමකට ගියාපම ගල්මුරු ප්‍රදේශයේ මුළු ගවම එක්කහුණා. එක්කහුවලා කතා කරලා කිව්වා මේ එමත්වා ඔයා එන්න මේ මිනිහව නම් අරන් ඉන්න එපා. මේ මිනිහා මෙහෙ කුකුල්ලු කොටෝර මිනිසුත් එක්කයි අරක්කු පෙරන බූරු ගස් වල මිනිසුත් එක්ක ඉන්නේ. මේ නිලධුමක් හදන යන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියලා. ඒකට මමත් අපහසුතරපත් වුණා. සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් හැටියට මම දේශපාලනය කරාට අරක්කුකාරයන්ට ගංජාකාරයන්ට කුඩුකාරයන්ට ඒ කියන්නේ එහෙම නිදහස් කරන්නට කියලා ජීවිතේ කවදාවත් මම කෝල් කරලා නැහැ පොලිසියට. දැන් පොලිසිය වලට බලපෑම් කරලා නැහැ කියලා පුතුමා කියන්නේ. पुलिस वाला तो इन्हीं ही कर लेती है ना देखो डिपी रुसा कतरे गोरिया गिहिला एक पैट्टा कुसावी डाले पैक कारगल दें दे देशपालिकेन संबंध कर प्रतिपत्ति अर वगे दीवा उदौ कर ආනමඩුව ආසනයේ සංවිධායක වරයා මම ආනමඩුව සංවර්ධන කමිටුවේ සභාපතිවරයා
මගේ මගේ තියෙන ප්‍රධාන නගරේ ආනමඩුව ආනමඩුවට මාදම්පෙට හොඳ නැහැයි කියලා පරීක්ෂණයක් කරලා පරීක්ෂණෙන් වැරදිකාරය වෙලා එතකොට මේ මිනිස්සයව පොලිස් ස්ථානයක් දෙන්න එපයි කියලා වාර්තාවක් දාලා මීගම හිටිය කෙනාව මේ ආනමඩුවට ඇවිල්ලා තන ඒක ඇත්තම දෙපාර්තමේන්තුවට වැරදීමක් වෙලා තිබුණේ මේක යවුවට පස්සේ මෙයාගේ ගොනුව ගෙනගෙන බලපුවාම පිරන්නල සමත්තුව මගෙත් කිව්වා ගොනුව පරීක්ෂා කරපුවා එයාගේ වැරද්දක් තියෙනවා කියලා මේ අහුණා ඒකේ ප්‍රශ්නයක් නෑ ඊයව අයින් කරන්න පුළුවන් කියලා සමන් පිරන්නල සමත්තුව පොලිසිය ඒ කියන්නේ දෙපාර්ට්මන්ට්ුව කරන්නේ අමාත්‍යංශ කරමනේ එරම ස්ටයිල් එකකනේ එයා ඒ දේශපාලන වල වේවට ඇඟිලි ගහන්න ගැංගිලි ගහන්නට කැමතිත් නෑ ඒ කියන්නේ එතුමත් කියනවා ඔව් පිරන්නල සමත්තුවත් එක්ක ලේසි නෑ කියලා හ්ම් ඉතින් එහෙම තියෙද්දි දැන් අනිත් දේශපාලනඥයන් තේරුම් ගන්න ඕනේ මේකට දැන්වත් මැදිහත් වෙන එක නවත්තන්න ඔව් දේශපාලනඥයන්ට ඒක කියන ගමන් ආයිත් ඉතින් මේ පුදුමහත් ජනතාවටත් කියන්න තියෙන හැම වෙලෙම දේශපාලනඥය ළඟට දුවගෙන ගිහිලා දේශපාලකයන් පුම්බනක නවත්තන්න කියන්න යන්න එපා මේව ඔව් දේශපාලකයන් පිම්බෙනවා ඔව් පිම්බිලා ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට තමයි ඔක්කොම කරන්න පුළුවන් කියලා එහෙම හිතන්න පටන් ගත්ත නිසා තමයි රටට මේ සංතෑසිය උනේ ඔව් එනේ ඒ හින්දා ඒ පිම්බිච්චයගේ හුලං යවන්න පුළුවන් වෙන්නේත් අපිටම තමයි ඔව් ලිෂන් දැන් මේ විදිහට මෙහෙම දේශපාලකඥයෝ මෙහෙම පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු වලට සම්බන්ධ වීම ඔය ඉල්ලීම් කිරීම වගේ දේවල් කොහොමද බලපෑමක් වෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා බහ කළා හිටපු ජේස්ස නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ මහත්මයාත් එක්ක ක්‍රියාමාර්ග ගැනීමට ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒ ගැන අඩු ගානේ විශ්වාස බලධාරීන්ගෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම මේ මිනිහාගේ දුක් ගැන විල්ලක් තියෙනවා. ඒ වාගේ භාවිතයේ තියෙන ක්‍රමවේද තියෙනවා. හැබැයි ඒ භාවිතයේ තියෙන බැලුවොත් වැරදි. අන්න හරි. ඒ කියන්නේ භාවිතයේ තියෙන ක්‍රමවේද නීතිමය වශයෙන් ගත්තාම නිවැරදි නෑ එතකොට. එංගලන්ත ආණ්ඩුකම ව්‍යවස්ථාවේ වගන්ති දහන මේයි තියෙන්නේ. නමුත් භාවිතයෙන් කඩන්න තියව තියෙනවා 200 ගන්න. ඒක ලෝකයේ ඇති එකයි. ඒ නිසා ඔකේ නයිටික කැලලම විතරක් ගැන හිතන්න බා මානසික පැත්තක් තියෙනවා අද භාවිතයේ තියෙන දේවල් නොයිකුත් දේවල් තියෙනවා මම කියන්නේ නම් ඒක සිහිසියක් හරි කියලා සම්මස් අවස්ථාවල අපිට මේ පැත්තක් බලන්න වෙනවා මොකද මේක තියෙනවානේ සමතුලිතතාවයක් කියන එක ඒ සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා සමහර විදිහට මොකද ඒක සමහර පොලිස් නිලධාරීන් ඉන්නෝ ඒ ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රියලිටි කැමැතිම නෑ උග මූණට කැමති නෑ උග දකින්න කැමති අන්න එහෙම මිනිහගේ පොඩි වික්‍රසිතාවක් තනනම් අපි කවදාවත් මේ අවතක්ෂේප කරන්න ඕ කිපෙන්න හොඳ නෑ කෙනෙකුගෙන් පහජන්නේ උතිකින් රික්වෙස්ට් එකක් ආවොත් මම නම් කරන්නේ ඒක පුළුවන් නම් කරනවා බැරි නම් මම ලියලා යන්න හැමතිස්සම මෙන්න මේ කරුණාන මේක තවන්න බෑ කියලා එතකොට එයා තරහ වෙන්නේ නැත්නම් මම තරහ වෙන්නේ ඊට පස්සේ සමාජයට එයා සමාජීත ඕකත් අරගෙන පොලිස් ගොතුනා කොළඹ පොලිස් හම්බුනේ ට්‍රාන්ස්ෆර් එකක් හදලා දැන් ඉතින් මට ප්‍රශ්න දුක් නෑ මම ඒකට තරහ වෙලා නැහැ ඩිපාර්ට්මන්ට්ුව කියන්නේ ඒක කැපවි ජනතා සේවයට බැලුංගල බැලුංගල පොලිස් සේවයේ ඉන්න නිලධාරීන් තමන්ගේ දුක් ගැන ඉදිරිපත් කරන්න දේශපාලඥයෝ ගාවට යන්න හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ පොලිසියේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් නොවුන්ට විශ්වාසයක් නැති වෙලාද මොකද ඒ කාරණාව? ඔව්. ඉතින් මේකට තම තියෙන කාරණේ තමයි පොලිස් දෙපාර්තමේන්තුව තුළ ශානමාරුවෙන් උසස්වීම සම්බන්ධයෙන් බරපතල ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. මේ යාන්ත්‍රණය අඩපණ වුණාට පස්සේ යාන්ත්‍රණය කෙරෙහි විශ්වාසය පහළ නිලධාරීන්ට නැති වුණාම ඔවුන් පැහැදිලිවම විකල්ප ක්‍රමවේදවලට යොමු වෙනවා. දැන් අපි මේ පැහැදිලිවම වෙලා තියෙන්නේ අපේ රටේ පොලිස් කොමිසමක් තියෙනවා ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වෙනම ජේස නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉන්නවා නමුත් ඔවුන්ට සාධාරණ ඉල්ලීමක් කළා ඇතැම් විට අර අහන නිලධාරීන්ගේ ඉල්ලීම් ඉෂ්ට නොවුනහම ඔවුන් විකල්ප ක්‍රියාමාර්ගයේ විදිහට තමයි තෝරගන්නේ දේශපාලනය එතකොට ඒ දේශපාලඥයනෝ ඉතාම නිර්ලජ්ජිත විදිහට මේ ක්‍රමවේදවලට මැදිහත් වෙනවා මේක තමයි මේ මෑත කාලයේ පොලිස් දෙපාර්තමේන්තුවට දේශපාලඥයින් ඇඟිල්ල ගහපු අවස්ථා ඒක තමයි ඔවුන් මේ අවස්ථාව තමයි රික්තකයේ තමයි ඔවුන් පාවිච්චි කරන්නේ අනිත් දෙපාර්තමේන්තුව නොවෙනවා නෙවෙයි නමුත් ජනතාවට ජනතාවගේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරන්න තියෙන අපි කියන්නේ මහජන මිත්‍රශීලී පොලිසිය කියලානේ එහෙම පොලිසියක් නිර්මාණය කරගන්නේ නැතුව පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම අභ්‍යන්තර යාන්ත්‍රණය සම්බන්ධයෙන් බිලවැටීම් වුණාම පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම නිලධාරීන් වෙනත් විකල්ප ක්‍රම වලට යනවා ඕක තමයි ස්ථානාධිපති දැන් ඔය සිද්ධියට හේතු වෙලා තියෙන කාරණය දෙලිෂානේ අදහස් දක්වමින් සිදු කළේ නීතිඥ සංජය එස් අරිදාස මහත්මයා අපි එතුමත් එක්ක මේ කාරණාව සම්බන්ධයෙන් තවත් කතා බහ කළා
නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්ට ඇප ලබා ගන්න ඕ නැත්නම් ඌට හිරේව නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න කියන කාරණාව සම්බන්ධයෙන් මේ කතා කරලා පොලිස් ඔයසි මහත්තයට කියනවා. හැබැයි ඒකද විය යුත්තේ දේශපාලඥයාගේ කාර්යභාරය වෙන්න ඕනේ නීතිය සුරකින්න ආයතනයකට එහෙම බලපෑම් කිරීමද නැත්නම් එහෙම ඉල්ලීම් ඉදිරිපත් කිරීමද නැත්නම් මොකද කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? පැහැදිලිවම උත්තරය තමයි කියන්නේ එහෙම අනිවාර්යෙන්ම ඒක සිදු නොවිය යුතු දෙයක්. විශේෂයෙන්ම දේශපාලඥයාට පොලිසිය ක්‍රියාදාමයට මැදිහත් වෙන්න කිසිදු සදාචාරාත්මක හෝ නෛතික අයිතිවාසිකමක් නැහැ. ඒක සමහර විට ඔවුන් අර්ථකථනය කරනවා වෙන්න පුළුවන් මේ බලපෑම කියන වචනේ වෙනුවට ඉල්ලීම කියන වචනේ. ඔතන ඉල්ලීමයි බලපෑමයි කියන වචන දෙකෙන් අදහස් දෙකක් නිරූපණය වුණාක් ඉරාන්. ඔව්. ඇයි බලපෑමක් හෝ ඉල්ලීමක් කරන්න කියන කාරණාව හොයන්නේ? අනිවාර්යයෙන්ම. දේශපාලඥයාට පොලිසියට ඉල්ලීමක් කරන්න හරි බලපෑමක් කරන්න හරි අවස්ථාවක් ලැබෙන්නේ එකක් තමයි. එහෙමනම් පොලිසිය යාන්ත්‍රණයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. එහෙම නැත්නම් දේශපාලඥයාට අවශ්‍ය දේවල් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා හෝ පොලිස් අධිකාරීවරයාගෙන් හෝ නොවෙන්න ඕනේ. එතකොට ඕක අර මනිනුපුන්නේ විශුද්ධිකරණය කරනවා මේගොල්ලෝ. අපේ පැත්තට දූෂණ චෝදනා අක්‍රමිකතාවලින් තොර පොලිස් ස්ථානාධිපතිවරේ නියෝජ්‍ය පොලිස් අධිකාරීවරේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරේ පත් කර ගන්න ඕනේ කියන එක නේ පිටට පේන තර්කය. ඔව්. ඒගොල්ලෝ ගොඩනගෙන තර්කය. නමුත් ඒක සම්පූර්ණ බොරුවක් නේ. අපි දැක්කා හලාවට පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට විරුද්ධව ඒ ප්‍රතිද්දී ඒ ප්‍රදේශයේ ඉන්න දේශපාලන අධිකාරිය ඔවුන්ට විරුද්ධව පෙනී සිටියා. හේතුව ඒ නිලධාරියා ඒ ප්‍රදේශයේ තිබෙන හොර අරක්කු ජාවාරම් කිරීම නවත්තපු එක. ඉතින් මේ වගේ කාරණාවලදී දේශපාලඥයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට මැදිහත් වීම ඉතාම නරක පූර්වාදර්ශයක්. ඒක මේ රටේ නීතිය හා සාමයේ පවත්වාගෙන යාමට ඉතාම බරපතල තර්ජනයක්. ඒක අපි අයින් කරගත්තේ නැත්නම් ඒ සාධකේ අපි යටපත් කර වෙන විදිහට මේ සමාජ පද්ධතිය ගොඩනගාගත්තේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම මේ සමාජයේ මේ සමාජ ශිෂ්ට සම්පන්න සමාජයේ ප්‍රගමණයට බාධා. දේශපාලකියා පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තීන්දුව తీරන සම්බන්ධයෙන් මැදිහත් වීම. ඒක වැරදියි කියලා පේනවා වැරදියි කියලා හැමෝම කියනවා. හැබැයි ඒ වැරද්ද සිස්ටම් එක ඇතුලේ කෑල්ලක් වෙලා තියෙනවා. වැරද්ද සිස්ටමයිස් වෙලා තියෙනවා. එහෙමනම් වැරද්ද නිවැරදි කළ හැක්කේ වැරද්ද සිස්ටම් එකෙන් ගලවලා ඉවත් කිරීමෙන්. ඒකෙදි දේශපාලකයාට පැවරුණු වගකීමක් තියෙනවා. ඇමතිතුමාට සහ අනිත් දේශපාලකයන්ට. එතනදී පොලිස් දෙපාර්තමේන්තුවේ බවරුණු වගකීමක් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ප්‍රතිවරයාට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරුන් ඇතුළු මේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ට ඒ වගේම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට මේ දෙපාර්ශ්වයේ හැරුණාම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය ලබන ඔබ මම ඇතුළු හුදුමහත් ජනතාවට බවරුණු වගකීමක් තියෙනවා. අපි හැමෝම අපේ වගකීම ඉටු කළොත් විතරක් සිස්ටම් එක සුද්ධ කරන්න පුළුවන් වෙයි. ඒ බලාපොරොත්තු එක්ක සමුගන්නවා. ගිහින් එන්න ඔබට සුබ දවසක්. මම චිරාන්. මම ඩිල්ෂාන්.